සුනීත්‍රා බණ්ඩාරනායකට ජෙෆ්රි බාබාව මුණගැහෙන්නේ වයස අවුරුදු 29 දී. ඔය කියන්නේ 970 ගණන්. සුනීත්‍රා කියන්නේ සෙරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ලොකු දුව. ඒ කියන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ අක්කා. සුනීත්‍රාට සහ ජෙෆ්රි බාබාට තිබුණ හොඳ මිතුදමක්. ඒ නිසා ජෙෆ්රි බාබා සුනීත්‍රාට ඔහුගේ නිර්මාණ පෙන්වන එක පුරුද්දක් කරගත්තා. ජෙෆ්රි බාවගේ පුත්කලික නවාතැන් පොළ ඌ ලුණුකල බලන්න ඇය යන්නේ සිය මවත් සමගිනි. ඒ සිරිමාව බණ්ඩාරනායක මෙතනිය කැලෑබද පිටසට එතරම් කැමැත්තක් දක්වුවේ නැහැ. කොහොම වුණත් දැන් හෙරිටන්ස් අහුන්ගල්ල, ඒ කාලේ ට්‍රයින් හෝටලේ ආදියත් ජෙෆ්රි බාවා සුනීත්‍රාට පෙන්වන්නේ කියනවා. මේ නිර්මාණවලට සුනීත්‍රාගේ හිත තදින් පැදෙද්දි ඇයට හිතෙනවා හොරගොල්ල වලව්වේ පරණ අශ්ව කාලය එයාගේ පුත්කලික නිවාසය බවට පත් කරන්නට. මේක මුලින්ම ජෙෆ්රි බාවාට කිව්වාම ඔහුගේ පිළිතුරු වුණේ බෑ කියන එක. පසුව සුනීත්‍රගේ බලවත් එල්ලීම මත ඔහු වෙනවා මේක බලන්න. සුනීත්‍රාම විස්තර කරන විදිහට ජෙෆ්රි බාවා කාර් එක අතරමඟ, ඒ කියන්නේ අශ්ව කාලට ගොඩක් මෙහෙන් නවත්තලා එළියට බහිනවා. ජෙෆ්රි කියන්නේ ඉතාම උස මනුස්සෙක්. ඔහු භූමි දර්ශනය, ගොඩනැගිලි සීමා හොඳට නිරීක්ෂණය කරා. ඔහු ඊළඟට කරේ සිගරට්ටුවක් දැල්ල ගන්න එක. ඔහුගේ මනස කැමරාවක් වගේ සියලු විස්තර උකහා ගත්තා. මට තේරුණා ඔහු මේ වැඩේට අවශ්‍ය පසුබිම හදන බව. ඊට පස්සේ ඔහු කිව්වා, "ඔව් මම ඒක කරන්නම්." "Yes, I will do it" කියලා. මෙහෙම ඈත ඉඳන් අවශ්‍ය කරන සියලු දේ නිරීක්ෂණය කරලා තමයි ඔහු අශ්වකාල ඇතුළට ආවේ. ඔන්න ඔහොමයි ජෙෆ්රි බාවාතින් හොරගොල්ල කියන නිර්මාණය බිහි වෙන්නේ. මේක ගොඩනගන්න අවශ්‍ය දේවල් හොයන්න සුනීත්‍රාත් එවක ඇයිගේ සැමියාත් සෑහෙන මහන්සි වෙලා තියෙනවා. ඔවුන් තමයි පරණ බඩු එකතු කරගෙන මේක කරන්නේ. ජෙෆ්රි බාවා එක්ක මේ කාලේ වැඩ කරන වෛද්‍යානු ගෘහ නිර්මාණ ශිල්පී, ඔහු නමින් ෆොවිල. ඔහු තමයි වැඩිපුර මේකට සහාය වෙන්නේ. ජෙෆ්රි බාවාගේ උපදෙස් මත සුනීත්‍රා ගෙදර වටේම ගස් වවනවා. වැඩිම වපන්නේ හොර, කොට්ටන් සහ කොහොඹ. මේ සුන්දර නිර්මාණය ජෙෆ්රි බාවාගේ ඉහළම නිර්මාණයක් විදිහට පැසසුම් ලබනවා. 1987 තමයි සුනීත්‍රා මේකේ පදිංචියට එන්නේ. ජෙෆ්රි බාවාගේ පරිකල්පන හැකියාව මේ ගෙදර හැම කඩලකම ගැප් වෙලා තියෙනවා. විශේෂ අවසරයක් ගත්තොත් ඔයාටත් මේකේ බලන්න යන්න පුළුවන් කියලා තමයි අපිට පවසන්නේ.